நல்ல நல்ல சொல்லு. பேண்ட்ரோல் ஒன் ஒன் டூ. Distinguished guests, I would like to express appreciation. They try to educate their children. They're serving for your in. දෙසිය අනු හත්වනි සක්වල වැඩසටහනේ දක්ෂ දූදරුවන්. විශේෂෙන්ම මේ දූදරුවන්ගේ බහුතරයක් දෙමවපියන් දීවර රස්සාවේ නියලෙන්. අවුරුද්දෙන් මාස ප්‍රමාණයකට රැකියාව යනවා, ඉතිරි මාසලවල එයට රැකියා වහිමි වෙනවා. එවගේම විශේෂෙන්ම දීවර ප්‍රජාව බරපතල ප්‍රශ්නවලට තමන්ගේ වෘතිය ක්‍රියාත්මක කිරීමේදී මුහුණ දෙනවා. විශේෂෙන්ම විදේශීය රටවල දීවර ප්‍රජාව අපේ රටේ මුහුදු සීමාවේ දීවර කර්මාන්තයේ නියැලීම තුළ මේ මන්නාරම් දිස්ත්‍රික්කයේ උතුරු පළාතෙත් දීවර ප්‍රජාව බරපතල ගැටලුවලට මුහුණ දෙනවා. මම පැහැදිලිව කියන්න කැමතියි, මේ වසර අවසානයේ අපි දීවර ප්‍රජාව මුහුණ දෙන ඒ ගැටලුවලට ඒ අදාළ රටවල්වල රාජ්‍ය නායකින් සමග සුහදව සාකච්ඡා කරලා දිගින් දිගටම පවතින මේ ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් මේ දීවර ප්‍රජාවට අපි ලබා දෙනවා කියන එක මම මේ අවස්ථාවේ සඳහන් කරන්නට කැමතියි. අපේ දූ දරුවන්ට මම කියන්න කැමතියි, ඔබගේ මව් භාෂාවෙන් ඔබ අධ්‍යාපන කටයුතු කරනවා සේම ඉංග්‍රීසි භාෂාවට ප්‍රමුඛ ස්ථානයක් ලබා දෙන්න. ඉංග්‍රීසි භාෂාව කියන්නේ යුනිවර්සල් ලැංග්වේජ් එකක්. ඒ තුළ ඔබගේ අනාගතය දීප්තිමත් වෙනවා. එක පැත්තකින් ඉංග්‍රීසි භාෂාව හොඳින් හදාරන්නට මුලපුරුණා සේම ලෝකයේ සිදුවෙන සියලුම ක්‍රියාදාමයන් පිළිබඳව හොඳ අවබෝධයක් මේ දූ දරුවන් ලබා ගන්නට ඕන. අද සක්වල වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනගන්න, නොලෙජ් බේස්ඩ් ඉකොනොමි එකක් නිර්මාණය කරන්නට. නොලෙජ් බේස්ඩ් ඉකොනොමි එකක් දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනගන්නට අධ්‍යාපන ක්‍රමය සුහුරු වෙන්නට ඕන, ස්මාර්ට් වෙන්නට ඕන. විශේෂයෙන්ම සක්වල වැඩසටහන තුළින් අපි අදහස් කරනවා නුදුරු අනාගතයේදී මේ පාසල් පද්ධතියට රජයේ අරමුදල් පමණක් නෙවෙයි වෙනත් පෞද්ගලික දානපති අරමුදල් ලබාගෙන මේ පාසල් පද්ධතියට සම්පත් විශාල ප්‍රමාණයක්, මුදල් විශාල ප්‍රමාණයක් ලබා දෙන්නට අපි අදහස් කරනවා. අපි බලාපොරොත්තු වෙනවා පාසල් කැපකරු මාපිය ක්‍රමයක් ආරම්භ කරන්නට. හැම පාසලකටම භාරකාර අරමුදලක් අපි ආරම්භ කරනවා. හැම පාසලක්ම විදේශීය මුදල් උපයන ලාභ ලබන පෞද්ගලික පාසල් එක්ක බද්ධ කරලා ඒ පාසල්වලින් සමාජ සත්කාරක වැඩසටහන් අපේ පාසල් පද්ධතියට අපි ලබා ගන්නවා. ස්කූල්ස් ට්විනිං ප්‍රෝග්‍රෑම් එකක් ආරම්භ කරලා ජාත්‍යන්තරයේ තිබෙන පෝෂක් මුදල් උපයන පාසල් පද්ධති තුළින් මේ රටේ පාසල් පද්ධතියට අපි සම්පත් ලබා ගන්නවා. ලෝකයේ වේගෙන් වෙනස් වෙනවා. නව තාක්ෂණය ලෝකයේ ප්‍රමුඛතම ප්‍රවණතාවය බවට පත් වෙලා තිබෙනවා. ඒ තත්ත්වය තුළ අපේ දූ දරුවන්ට නවීන තාක්ෂණය නව කුසලතාවය පිළිබඳව හොඳ අවබෝධයක් තිබෙන්නට ඕන. නව තාක්ෂණ ප්‍රමුඛතාව පිළිබඳව ප්‍රවණතාව පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්නට ඕන. මේ වසර අවසානයේ මෙතෙක්කල් කිසිම නායකත්වයක් නොලැබුණු නමුත් මෙවර නායකත්වයේ ලබා දෙන
ජාත්‍යන්තර ආධාරක සමුළුවක් උතුරු පළාතත් නැගෙනහිර පළාතත් කේන්ද්‍ර කරගෙන මුළු රට වෙනුවෙන්ම ඉන්ටර්නැෂනල් ඩෝනර් කොන්ෆරන්ස් ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වලා උතුරු පළාතෙත් නැගෙනහිර පළාතෙත් යුද්ධෙන් බැටකාපු ජනතාවගේ ජන ජීවිත ඉහළටම ඔසවා තබන්නටත් රටේ සියලුම පලාත්තික එක්සේසත් කරලා ජාති ආගම් කුලමල පන්ති පක්ෂ බෙහෙදෙන් තොරව අපේ ආදරණීය 41 ලක්ෂයක් නිදහස් අධ්‍යාපනයේ දූදරුවන්ගේ වර්තමානයත් අනාගතයත් සුරක්ෂා කරනවා කියන එක මේ අවස්ථාවේ පැහැදිලිවම ඔබට ප්‍රකාශ කරමින් එය කරන බවට පොරොන්දු වෙමින් අවසාන වශයෙන් මම කියනවා අද මේ 113 පාසලේ දිවා ආහාරය ලැබෙන්නේ 1-5 දරුවන්ට පමණයි. 6-13 දරුවන්ට ස්කූල් මිඩ්වේ මීල් එක නැහැ. දිවා ආහාරය නැහැ. මේ වසර අවසන් වන්නට පෙර නිදහස් අධ්‍යාපනයේ 41 ලක්ෂයක් පාසල් දූ දරුවන් සියලුම දෙනාට පෝෂ්‍යදායී ආහාර වේලක් පාසල් වේලාව තුළ ලබා දෙන පාසල් දිවා ආහාර යුගය සෑම දරුවෙකුටම ලබා දෙන වැඩපිළිවෙල අපි යලිත් වැඩක් ආරම්භ කරනවා කියලා ප්‍රකාශ කරමින් ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.